අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව දුම්රිය ස්ථානාධිපතිවරු සඳහා වසර 5න් පහට ශ්‍රේණි උසස් වීම් ලබා දීමේ කටයුතු සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කිරීම ප්‍රමාද වීම ඇතුළු හේතු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව පවසනවා. අපේ කරුණු පැහැදිලි කිරීම එතුමාට ලබා දුන්නා එමෙතුමාගේ ලේකම්තුමාට එතුමාගේ කරුණ ඉදිරිපත් කිරීමත් කරා. එතකොට අපි එතුමලත් එක්ක කරපු සාකච්ඡාව මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. නැවත ලේකම්තුමා සහ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡාවක් ඇතුළේ මේ අවස්ථාව යනවා. ඒ සාකච්ඡා කළ කරුණ සහ එතුමා ගන්න තීන්දුව අනුව එමෙතුමා දැනුවත් කිරීමකින් පසුව තමයි අපට තීරණ ලබා දෙනවා කියන එක ප්‍රකාශය කරේ. ඒ අනුව අපි එමෙතුමාගෙන් ලැබෙන තොරතුරු සහ තීරණ මත තමයි අපි ඉදිරියට වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපේ විධායක කමිටුවත් ආදිරි සවස් කාලයේ රැස් වෙලා අපේ මේ වෙනකොට නිවේදනය කරලා තියෙන ශනික වෘත්තීය ක්‍රියාමාර්ගය එහෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉදිරි තොරතුරු ලබා දීමට කටයුතු කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍ය අධිකාරී SS මුදලිගේ මහතා සඳහන් කළේ අදාළ ගැටලුවට පිළියම් ලබා දෙමින් සිටියදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම තුලින් මහ ජනතාව අපහසුතාවට පත්වන බවයි. ඒ වුණාට මට කියන්න තියෙන්නේ පහුගිය මාස කිහිපය තුළ අපි ඔවුන්ගේ උසස් වීම සඳහා අවශ්‍ය වෙන ප්‍රතිපත්ති අනුමැතිය අමාත්‍ය මණ්ඩලයේ සහ රාජ්‍ය සේවා කොමිසමෙන් ලබා ගැනීමට කටයුතු කළා. ඒ අනුව ඔවුන්ට උසස් වීම ලබා දෙන්න දැනට තියෙන්නේ ඒ අදාළ ක්‍රමවේදය සකස් කිරීම තමයි. ඒ සඳහා දෙපාර්තමේන්තුව සහ අදාළ අමාත්‍යංශයේ මේ වෙනුවට පියවර ගනිමින් ඉන්න අවස්ථාවක තමයි ඔවුන් මේ වැඩ වර්ජනයකට ගියේ. ප්‍රථමයෙන්ම බඳවා ගැනීමේ පරිපාටිය අනුමත කර ගන්න ඕන. ඒ සඳහා දැනට අවසාන කිතුම්පත දෙපාර්තමේන්තුව විසින් සකස් කළා තියෙනවා. දැනට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එම බඳවා ගැනීමේ පරිපාටිය පවතින වගන්ති දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ තවත් වෘත්තීය සමිතියක් අතර පවතින මත ගැටුමක්. එක කට්ටියක් කියනවා ඒ වගන්ති ඇතුළත් කරන්න කියලා, අනිත් කට්ටිය කියනවා වගන්තිය ඉවත් කරන්න කියලා. මෙන්න මේ මත ගැටුම නිසා තමයි ඔවුන්ගේ උසස් වීමේ ක්‍රියාවලිය ප්‍රමා වෙලා තියෙන්නේ. අවසානයේ අද උදෑසන ගරු ඇමතිතුමාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍ය අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් අපි පත් කිරීමට කටයුතු කළා දහවස් වරුවේ. අපි ඒ පිළිබඳ දැන්වීම අදාළ වෘත්තීය සමිති දෙකට දන්වලා ඇරියා. මේ අවස්ථාවේදී මුළු රටම ජාතික මැතිවරණයකට මුහුණ දීලා තියෙන වෙලාවක මේ වගේ වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීම එක්තරා කාලයක කඩාකප්පල්කාරී ක්‍රියාවක් හැටියට තමයි අපි දකින්නේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් පීඩාවට පත් වී සිටින මගී ජනතාවට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ අවස්ථාව සකසා දී ඇති බව දුම්රිය අතිරේක සාමාන්‍ය අධිකාරී VC පොල්වත්තගේ මහතා පවසනවා. ආසන වෙන්කිරීම සඳහා seatreservation.railway.government.lk කියන වෙබ් අඩවියේ සහ සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට pravesha.lk කියන වෙබ් අඩවි හරහා මගී ජනතාවට තමන්ගේ සේවා පහසුකම් සපයා ගන්න හැකියාව තියෙනවා.